Even when you feel low, you can still go. Even when you feel slow, you can still go. සුබ දවසක් කියලා පිළිගන්නවා අදින්ම YouTube පැලිකාවන ආරම්භන සියලු දෙනාට. උනදත් මං සතියන්තේ ඒගොල්ලන්ට අරන් ආව තවත් සුපිරිම දපන් වාර පහක් පිළිබඳ විස්තර. අපි පළවෙනි වාරයට එමු වුණොත් මේක වෙලා සුසුකි ස්විෆ්ට් ජපන් මොඩල් එක. මේක 2005 තමයි නිෂ්පාදනය කළා තියෙන්නේ 2007 තමයි රෙජිස්ටර් කරලා තියෙන්නේ. මේක ඔටෝ ජී වර්ෂන් එක තමයි මේ විකුණන්න දාලා තියෙන්නේ. මේක වෙලා 1300cc එන්ජින් ධාරිතාවක් තියෙනවා. මේක දැන්ට කිලෝමීටර් 122000ක් ධාවනය කරලා තියෙනවා. මේකේ පස්වෙනි අතිකරු විසින් තමයි මේ විකුණන්න දාලා තියෙන්නේ. වාහනේ හොඳම මට්ටමේ තියෙනවා. බොහොම පරිස්සමින් පාවිච්චි කරපු වාහනයක්. සියලුම සර්විස් රෙකෝඩ් සහ මේන්ටේනන්ස් රෙකෝඩ් අයිතිකර සතුව පවතිනවා. ඊට අමතරව මේකේ AC යුනිට් එක ෆුල් සර්විස් කරලා අලුතෙන් හදලා තිනවා. ඒත් එක්කම අලුත් ටයර්ස් දාලා තිනවා. මේකේ තියෙන්නේ නුවර ප්‍රදේශයේ. මේකේ මේ ඊට අමතරව මේ ලයිසන් අප්ඩේට් කරලා තිනවා 2023 මාර්තු වෙනකම්. බොහොම පරිස්සමින් පාවිච්චි කරපු සහ ඇලෝවිල්ස් අප්ඩේට් කරලා තිනවා. බොහොම ලස්සන ඇලෝවිල් සෙට් එකක් දාලා තිනවා. හුරුබුටි වාහනයක්. මේකේ මුදල සඳහන් කරන්නේ 136,090,000ක් විදියට. මේකෙත් මම කන්ටැක්ට් නම්බරේ දාන්න කමෙන්ට් සෙක්ෂන් එකේ ඔයගලන්ට තව වැඩි විස්තර කතා බහ කිරීමට. අපි ඊළඟ වාහනෙට යමු නොත් තිනා ඇල්ටෝ සුසුකි ඇල්ටෝ ජපන් මොඩල් එක. මේක ඇවිල්ලා 2017 නිෂ්පාදනය කළා 2018 රෙජිස්ටර් කරපු වාහනයක්. මේකේ ඔටෝ ට්‍රිප්ටොනික් ගිය සිස්ටම් එකක් ඉන්නේ. මේක ඇලෝවිල්ස් අප්ඩේට් කරලා තියෙන අලුතෙන් දාලා තිනවා. අලුත් ටයර්ස් දාලා තිනවා. මේකේ තියෙන්නේ මීගමුව කුරුණ ප්‍රදේශයේ. වාහනය ගැන කතා කළොත් මේකෙත් ජපන් වාහනයක්. ඔප්ෂන් ගණනාවක් තියෙනවා. පවර් ෂට, පවර් මිර, කැමරා, එයාබෑග්ස්, රිමෝට් කී වගේ ඔප්ෂන් ගණනාවක් තියෙනවා. වාහනය පොඩක් හුබුහුටි හොඳ ලුක් එකක් තියෙන වාහනයක්. ඒත් අමතරව මේක සෙන්ටර් ලොක් ඔප්ෂන් එක තියෙනවා. මේකේ මුදල සඳහන් කරන්නේ 139,75,000ක් විදියට. මේකෙත් මම කන්ටැක්ට් නම්බරේ දාන්නම් ඔයගලන්ට කමෙන්ට් සෙක්ෂන් එකේ තව වැඩි විස්තර කතා බහ කිරීමට. ඊළඟ වාහනෙට මුනොත් තියෙන ටොයෝටා එක්ස්යූ කොරෝල් එක්ස්යූ 2011 කියන මොඩල් එක. මේක ඇවිල්ලා එක්ස් ග්‍රේඩ් එකක්. මේක නිෂ්පාදනය කරලා තින්නේ 2011. රෙජිස්ටර් කරලා තින්නේ 2012. මේකේ දේවිනිය අධිකාරි විසින් තමයි මේ විකුණන්න දාලා තින්නේ. මේකේ දැන්ට කිලෝමීටර් 126,000ක් ධාවනය කරලා තිනවා. මේක ඔප්ෂන් ගැන කතා කළොත් මේකේ ෆුල් ඔප්ෂන් වාහනයක්. පවර් ෂට, පවර් මිර, වින්ක මිර, රිවර්ස් කැමරා, රිවර්ස් සෙන්සර්, එයාබෑග්ස්. ඒත් එක්කම මේ ඉන්ටීරිය ගත්තොත් බොහොම හොඳට තියෙනවා ඉන්ටීරිය කන්ඩිෂන් එක. ඇලෝවිල්ස් අප්ඩේට් කරලා තිනවා. බොහොම ලස්සන ඇලෝවිල් සෙට් එකක්. මේක තියෙන්නේ මීගම උපදේශයේ. මේකේ මුදල සඳහන් කරන්නේ 163,75,000ක් විදියට. ඊට අමතරව මේකේ මේ දක්වා කරගෙන සියලුම සර්විස් රෙකෝඩ් සහ ඩොකියුමන්ට් ඔක්කොම ක්ලියර්ලි අප්ඩේට් කරලා තියෙනවා. අයිතිකර සතුව පවතිනවා. මේකෙත් මම කන්ටැක්ට් නම්බරේ දාන්න කමෙන්ට් සෙක්ෂන් එකේ ඔයගොල්ලන්ට තව වැඩි විස්තර කතා බහ කිරීමට. අපි ඊළඟ වාහනේට යමුනොත් මේක වෙලා නිසාන් ඩේස් කියන රථේ. මේක ඇවිල්ලා 2015 තමයි නිෂ්පාදනය කරලා තියෙන්නේ. 2018 තමයි රෙජිස්ටර් කරලා තියෙන්නේ. පළවෙනි අයිතිකරු විසින් තමයි මේ විකුණන්න දාලා තියෙන්නේ. මේකේ තියෙන ගම්පහ ප්‍රදේශය. මේකත් ෆුල් ඔප්ෂන් වාහනයක්. මේකේ ඔප්ෂන් ගැන කතා කළොත් ඩුවල් එයාබෑග්ස් එනවා, ඉලෙක්ට්‍රොනික පවර් ස්ටීරින් එනවා, ABS එනවා, පවර් මිරර් එනවා, පවර් ෂටර්ස් එනවා, වින්ක මිරර් එනවා, රිවර්ස් කැමරා එනවා. ඊට අමතරව මේකේ 360 අංශක 360ටම කැමරාස් මේ සිස්ටම් එකක් මේ වාහනේ තියෙනවා. මේ වාහනේ තියෙනවා සාමාන්‍ය අනිත් වාහන වලට නැති. වාහනේ බොහොම හොඳට පරිස්සමින් පාවිච්චි කරපු වාහනයක්. බ්‍රෑන්ඩ් නිව් කන්ඩිෂන්ම තියෙනවා. මේක මුදල සඳහන් කරන්නේ 141,50,000ක් විදියට. මේකෙත් මම කන්ටැක්ට් නම්බරේ දාන්න කමෙන්ට් සෙක්ෂන් එකේ ඔයගලන්ට තව වැඩි විස්තර කතා බහ කිරීමට. අවසාන වශයෙන් තියෙන වාහනේ තමයි ටොටෝ ප්‍රීමියෝ කියන වාහනේ. ගොඩක් දෙනා බොහොම ආසාවෙන් පාවිච්චි කරන බලාගෙන ඉන්න වාහනයක්.
එතකොට ප්‍රීමියෝ 2008 මොඩල් එකක් තමයි ගුණන් දාලා තියෙන්නේ. මේක 2008 නිෂ්පාදනය කළ 2010 රෙජිස්ටර් කරපු වාහනයක්. මේක තියෙන ගාල්ල ප්‍රදේශي. දැන් සාමාන්‍ය කිලෝමීටර් ලක්ෂයක් පමණ ධාවනය කරලා තියෙනවා. ප්‍රීමියෝ ගැන අමුතුවෙන් කියන දවස මේක ෆුල් ඔප්ෂන් වාහනයක්. මේකේ පවර් ෂට, පවර් මිරර්, වින්ග් මිරර්, රිවර්ස් කැමරා, ABS, එයාබෑග්ස්, ඊට අමතරව ඇලෝවිස් බ්‍රෑන්ඩ් නිව අප ටයර්ස් තියෙනවා. මේක සීලම සර්විස් රෙකෝඩ් සහ ඩොකියුමන්ට් මේ දක්වා කරපු අයිතිකරු සතුව පවතිනවා. මේකෙත් පළවෙනි අයිතිකරු සින්තා මේ විකුණන්න දාලා තියෙන්නේ. වාහන බොහොම හොඳට තියෙනවා. පරිස්සමින් පාවිච්චි කරපු වාහනයක්. හොඳම තත්ත්වයේ තියෙනවා. මේක මුදල සඳහන් කරන්නේ 175ක් විදියට. මේකෙත් මම කන්ටැක්ට් නම්බරේ දාන්නම් ඔගලන්ට වැඩි විස්තර කතා බහ කිරීමට. ඉතින් ඔන්න වාහන පහ තමයි අද දවසේ ඒගොල්ලන්ට අරන් ආවේ. බොහොම පරිස්සමින් බොහොම සුපිරිම තත්ත්වයේ තියෙන වාහන පහක්. වාහනයක් ගන්න ඉන්න කෙනෙකුට බොහොම වැදගත් වේවි. එහෙනම් අද වීඩියෝ එකට කැමති නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න. ඉස්සරහටත් මේ වීඩියෝ ඔගලන්ට අරන් එනවා. දිගටම අපිත් එක්ක රැඳී සිටින්න. දිනෝ YouTube නාලිකාව පුළුවන් තරම් ෂෙයා කරන්න. අපිට සහයෝගයක් දක්වන්න. Thank you very much.